මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙදා තරඟ බිමට එන්නේ. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන පදනම මත පාට පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව ගමට සේවය කරන්න. මේ යන ගමන් මගේ මම දැක්ක බොහෝ දේවල් පෙරටු කොටගෙන තමයි මම මෙදා මේ පාර මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ අතරතුර ඒ දෙයින් මන් ලද පන්නර නිසාම බොරුව පරදලා සත්‍ය ජයග්‍රහණය කරවීමට මං මේකෙන් සියලු දෙනාගෙම මට ඒ ඡන්දය ලබා දෙන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට මං මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ 25ක් අපිට කොටසක් ලබා දීලා මේ ඡන්දයට කාන්තාවට ඉස්සරහට එන්න ලබා දුන්න ශක්තිය නිසා එතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා කාන්තාව ඉදිරියට ගැනීම සම්බන්ධව. එතකොට මම මේ ඡන්දේ මේ තාක් කරපු වැඩ ගැන නෙවෙයි මම සඳහන් කරන්නේ. ඉදිරියේදී මම මේ පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ මගේ මන්ත්‍රී වැටුපවත් මම ගන්නේ නැතුව මන්ත්‍රී වැටුප මගේ ප්‍රදේශයේ පොදු ජනතාවට මම ඒක දුප්පත් ජනතාව වෙනුවෙන් යොදවන්න තීරණය කළා තියෙනවා. ඒ වගේම කාන්තාව උදෙසා යහපත් අනාගතයකට කැපවෙන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම සොයන් රැකියා පාඨමාලාවල් දියත් කරන්න, සොයන් රැකියා ආරම්භ කරන්න, අඩුපොලි අනුපාතය යටතේ ණය පහසුකම් ලබා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සහනදායි වැඩපිළිවෙල යටතේ බීජ වර්ග ලබා දීම තුළින් අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් ගෙවතු වගාව දියුණු කර ප්‍රදේශවාසීන් ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කිරීම, පරිසර සංරක්ෂණය සඳහා තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රදේශ ජනතාවගේ නිවාස, ජලය, සන්නිවේදනය වගේ මූලික අවශ්‍යතා සඳහා මුල් තැන දෙන්න මං කටයුතු කරගෙන යනවා. ඒ වගේම ප්‍රජා පොලිස් සේවය සමග එක්වෙලා මතට යොමු තරුණයන් ඉන් මුදවා ගැනීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ප්‍රදේශයේ සියලු මාර්ග සංවර්ධනයට නිසි පරිදි ජලය බැස යන කාණු පද්ධතියක් ඇති කිරීමට අපේක්ෂා කරගෙන ඉන්නවා. ඒ වගේම රැකියා විරහිත තරුණ තරුණයන් සඳහා සොයන් රැකියා ව්‍යාපාර ආරම්භ කිරීමට උපදෙස් ලබා දී පුහුණු පාඨමාලාවලට යොමු කිරීම සඳහා ඒ ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන්න මම ලැහැස්ති කළා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ ක්‍රියාත්මක පිළිගත් ස්වේච්ඡා සමිති සංවිධාන සමග එක්වෙලා ඉගෙනීමට දක්ෂ දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන්න මම සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මෙලෙස ගම සංවර්ධනය කළ හැකි ආගමික, අධ්‍යාපනික සහ සමාජීය ආර්ථික සෞඛ්‍යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන මනා ඉදිරි දැක්මකින් යුතු වැඩපිළිවෙලකින් යුතුව මෙම ගමන මම ආරම්භ කළා. ඒක ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගැනීම සඳහා ගමට ආදරය ඇති මා සමග එක්වන සියලුම අයට මං ඉතා ගෞරවයෙන් ඇරයුම් කරනවා මා සමග එකතු වෙන්න, මේ ගමන ඉස්සරහට යන්න, මේ ගමන මට ආශිර්වාදයක් ලබා දෙන්න, මේ ගමනට මා සමග එකතු වෙන්න කියලා මං ආදරයෙන් සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.